රනිල් වික්‍රමසිංහව නටවන්නේ රාජපක්ෂද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ නටවනවා වගේ පෙන්නගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා Tamanට ඕනේ ඒකාධිපති බලය ගොඩනගා ගන්නවද කියන එකත් මේ වෙලාවේ මං හිතන්නේ අපි අවධානයට ගන්නට ඕනේ විශේෂයෙන්ම 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනකොට අරගලය යටින් රනිල් වික්‍රමසිංහ මතුවෙනකොට සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙලා මේ රට හදාවි කියලා බලාපොරොත්තු පළ කරන කණ්ඩායම කියපු එකක් තමයි මොනව නැතත් මේ රටේ ප්‍රතිසංස්කරණ ටික නම් ටක් ටක් ගාලා කරයි කිය. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නම් දවස් දෙක තුනකින් කරලා ඉවර කරයි. දන්නවනේ ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ලෝකයේ ඉන්න ලොකුම ප්‍රජාතන්ත්‍රවාදියා හින්දා ඒක නම් නොකරන එකක් නැහැ. එහෙම තමයි අපිට සමහර අය කිව්වේ. හැබැයි දැන් ඒ කියපු 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තාම නැහැ. ඒක අද නෙමෙයි හෙට. හෙට නෙමෙයි අනිද්දා. ඒකට බාලගිරි දෝෂය. දැන් රනිල් වික්‍රමසිංහ මේක කරනවාමයි කියපු අයටත් රටට මූණ දෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ අය අපි දැක්කහම ඔළුව හංගා ගන්න තැනකට ගිහිල්ලා තියෙනවා. දැන් මොකක්ද මේකේ උපක්‍රමය? 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන්න බැරි අර බැසිල් රාජපක්ෂට පුරවැසිභාවය දෙනවා වගේ එකක්. එහෙම නැත්නම් දිත්ව පුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න දෙනවද වගේ එකක් විවාදයට තුඩු දීලා රාජපක්ෂවරු ඒකට විරුද්ධ නිසාලු. දැන් මේ කියන්න හදන්නේ මේ රාජපක්ෂවරු යටින් ඉඳන් කකුලෙන් අදින්. බැසිල් රාජපක්ෂ ආයේ ඡන්දෙ ඉල්ලනවද? ඡන්දෙ ඉල්ලුවාම ආයේ මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙනවද? ඒ තරම් මේ රටේ මිනිස්සු හරක් හෝ තනකොළ කන අයද? එහෙම නැත්නම් මොලේ උඩ ඉඳගෙන ඉන්න අයද කියන එක වෙනම කතාවක්. හැබැයි රනිල් වික්‍රමසිංහ හෝ ආණ්ඩුව කියනවා නම් අනේ ඒකින්ද තමයි 22 සම්මත කරගන්න බැරි කියලා මං හිතන්නේ එච්චර මුග්ධයෝ මේ රටේ ඉන්නවා කියලා. ඊළඟ ප්‍රශ්නය දෙකාමාරයෙන් විසුරුවා හැරීම මාර විවාදයක් වෙලා. ඒක නිසා 22 ගේන්න බෑ. ඒකෙනුත් කියන්න හදන්නේ අර ඒගොල්ලන්ට පෙන්ෂන් හම්බෙන්නේ නැති හින්දා ඒගොල්ලෝ එළියේ ඉඳන් කකුලෙන් අදිනවා කියලා. අපි කියනවා මේ රටේ විධායක ජනාධිපති කරලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයව මිස බැසිල් රාජපක්ෂ මහත්තයව නෙවෙයි. ඒ නිසා අර රාජපක්ෂ කී කියා උලාකකා මේ අපිව රවට්ටන්න හදන්න එපා. රාජපක්ෂද කරන්නේ රනිල් වික්‍රමසිංහද කරන්නේ නෙවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවන් අපි විශ්වාස කරනවටත් එහා ගිහිල්ලා උලාකාපු වකවානුවක් මීට වඩා තිබුණේ නැහැ. හරි. රාජ්‍ය සේවකයන්ට කතා කරන්න බෑ. සමාජ මාධ්‍යයට ගිහිල්ලා අදහසක් කියන්න බෑ. වෘත්තීය සමිතියකට එහෙම නැත්තම් මේ රටේ පුරවැසියෙකුට අඩි දෙකක් පයින් යන්න බෑ. පොලිසියෙන් එනවා 2000ක් විතර. අර රත හතරක් තියෙනවා කොයි වෙලේ බැලුවත් ඒ හතර පාරට දාගෙන. මේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මිනිසු ත්‍රස්තවාදී. ඒ අතර ජනාධිපතිගේ බලතල සීමා කරන එක කෙසේ වෙතත් රටේ තියෙන සියලුම වගන්ති පාවිච්චි කරලා බලය කේන්ද්‍ර කරගන්න ඒකාධිපති තැනකට ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා එහෙම යන්නේ ඇයි? මේ රටේ ඊළඟ අරගලයේදී මේ කරන ව්‍යසනයන්ට, මේ වැරදි පාලනයන්ට, මේ රට මෙච්චර කල් වැරදියට පාලනය කරපු එකට වන්දි ගවන්න වේවි කියන අවධානම ඒගොල්ලෝ ළඟ තියෙන නිසා, අර බය තියෙන නිසා ඒ ආරක්ෂාව සපයා ගැනීම තමයි මේ කරන්නේ. එයා එයාගේ 225 එහෙම නැත්නම් එයා වටේ ඉන්න 500ක් වගේ කණ්ඩායම ඇරුණාම මේ රටේ අනිත් සියලුම අය ත්‍රස්තවාදී. අනිත් සියලුම තැන් ආරක්ෂිත අධිආරක්ෂිත කලාප. ඇත්ත අනාරක්ෂිත කලාප වෙන්නේ ওই කියන තැන් තමයි. මොකද ඉතින් ඒ ඔය කියන තැන් වල ඉන්න අය තමයි අනාරක්ෂිත. මොකද මේ රට මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ ඒ තැන් වල ඉන්න කණ්ඩායම නිසා. සෝ අපි එකක් කියනවා. අපි සමාවක් දෙන්න එහෙම නැත්නම් අපි අහක බලා ගන්න අනේ මේ රාජපක්ෂලා කකුලෙන් අදින හින්දානේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට 22 ගේන්න බැරි වුණේ. ඒක නිසානේ මේ කැබිනට් මණ්ඩලය මෙච්චර ලොකු කරන්න උනේ. එහෙම හිතා ගන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ රට පරිවර්තනය කරන්නට ඕනේ කියලා පු විශාලතම ජන අරගලය ඓතිහාසික ජන අරගලය ඇතුලේ දීපු පණිවිඩය මේ රටේ දේශපාලඥයෝ තේරුම් ගන්නේ නැත්නම් මේ රට මේ බංකොලොත් තැනට ඇදලා දාපු දේශපාලනය සහ පරිපාලනය ඒක තේරුම් ගන්නේ නැත්නම් ඒ තේරුම් කර දීම සිද්ධ කරන අරගලයක් එන එක නවත්තන්න බෑ. ඒකට අපි කැමතිත් නෑ. නමුත් රටක්
ඒ විදියට හැමදාම වලේ වැටෙන්නේ නැහැ. රටේ මිනිස්සු හැමදාම ඒ විදියට වලේ වැටෙන්නේ නැහැ. මිනිස්සු මේ මර්ධනය ඇතුලේ නැගිටිනකොට ඔවුන් වඩා ශක්තිමත්, ඔවුන් වඩා ප්‍රතිශක්ති කරන තත්වයක් එක්ක නැගිටින්නේ කියලා මතක තියාගන්න. ඔය මර්ධන සියල්ලට ලෑස්ති පිට නැගිටින මහජනතාවක් මේ රටේ දැන් හැදෙමින් ඉන්නවා. ඒ නිසා කරුණා කරලා අරයා හින්දා මෙයා කරනවා, මෙයා හින්දා අරයා කරනවා කියන්නේ නැතුව කරුණා කරලා කෝ 22 කෝ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඒවා කරන්නේ කවදද? ඒවට නිශ්චිත විසඳුම් කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්න කිරීම අපි අද කරනවා. අපි ඒකට රැවටෙන්න ලෑස්ති නැහැ. ඊළඟට විශාල වශයෙන් අපි සාකච්ඡා කරා මේ විදුලි බිල ප්‍රශ්නය. මේ විදුලි බිල වැඩි කිරීම කොච්චර අමානුෂිකද කියනවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති වලටත් වඩා අමානුෂික බිල වැඩි කිරීම. මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැන් නිතරම කතා කරනවා, ඉස්සර කතා නොකරපු දෙයක්. ඒ තමයි සේෆ්ටි නෙට්වර්ක් එක. දිලිඳු මහජනතාව රැකගැනීමේ ක්‍රමවේදයක් මේ වගේ ආර්ථික අර්බුදයකදී රටක තිබිය යුතු ඒක රටේ ආණ්ඩුවේ වගකීමක් කියලා. ඒතර මේ විදුලි බිල වැඩි කරලා තියෙන්නේ අන්නේ දිලිඳු මහජනතාව වඩාත් පීඩාවටපත් කළා තමන්ගේ ගජමිතුරන් රකින්න. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතුරු සහ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් බිල් ගෙවලා නැහැ. ඒවා පොලු බිලියන 65ක් බිලියන 35ක් මේ වෙනකොට ණය විදියට තියෙනවා ගෙවපු නැති. ඒ බිලියන 35න් වැඩි කොටසක් මේ රටේ අහිංසක මිනිස්සු ගෙවන්න තියෙනවා නෙවෙයි, මේ රටේ ඔය දේශපාලනය සහ දේශපාලඥයන්ගේ සම්බන්ධතා තියෙන අය ඒ ආණ්ඩුවේ ගෙවල් වලට ගෙවපු නැති බිල්. ඒවා හිම්මම තියලා තියෙනවා. හැබැයි අඩුම ආදායමක් ලබන මිනිස්සුන්ට වැඩිම බද්දක් අය කරලා තියෙනවා. ඒ මිනිස්සුන්ට යන්තම් හරි හවුහරණක් දෙන පන්සල් පල්ලි කෝවිල් ටික ඊළඟට අල්ලගෙන තියෙනවා 500කින් විතර බදු වැඩි කරලා. මේක ගැන කතා කරනකොට උත්තර විදියට හම් වෙන්නේ මේ රටේ ආගමික නායකත්වයට අවලාද නගන දොස් කියන පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා විහිළු කරන මිනිසුන්ගේ වේදනාව විහිළුවකට ලක් කරන ආණ්ඩුවක් මන්ත්‍රීවරු ටිකක්. ඒ නිසා අපි කියනවා ඔය විහිළු කිරිල්ල මේ රටේ මිනිස්සුත් එක්ක කරන්න වෙන්නේ තව ටික කාලයයි. ඒ නිසා ඒක තේරුම් අරගෙන මේ රටේ මිනිස්සු ඉල්ලන සමාජ පරිවර්තනය ලබා දෙන්න ලෑස්ති වෙන්න. එහෙම නැතුව මේ රට නැවත නැවත වලට වැට්ටුවොත්, නැවත නැවත අරගල වලට කැඳෙව්වොත් ඒකට කවදා හරි දවසක වග කියන්න වෙනවා මේ ආණ්ඩුවට කියන එක අපි පැහැදිලිව මතක් කරමු. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.